විදුර විදුහල කොළඹ පළමු මධ්‍යවාර පරීක්ෂණය 2021 සිංහල එක ශ්‍රේණිය දෙමාපියනි විභාග ප්‍රශ්න පත්‍රය කරවීමේදී දී ඇති උපදෙස් අනුගමනය කරන්න. නියමිත වේලාවකදී ප්‍රශ්න පත්‍රය ආරම්භ කරන්න. දරුවාගේ නම සහ පන්තිය අදාළ ඉඩෙහි ලිවීමට පවසන්න. ගුරුතුමිය ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට කියවනවා ඇත. ගුරුවරියට හොඳින් සවන් දී ප්‍රශ්නවලට පිළිතුරු සපයන ලෙස දරුවාට පවසන්න. ප්‍රශ්න අංක 1. වෙනස් රූපය යටින් ඉරක් අඳින්න. ප්‍රශ්න අංක 1. වෙනස් රූපය යටින් ඉරක් අඳින්න. මෙහිදී පුතේදුවේ ඔයාලට පේනවා එක පේලියක රූප කිහිපයක් බැගින් අපි ලබා දීලා තියෙනවා. එහිදී හොඳින් බලන්න වෙනස් රූපය කුමක්ද කියා. වෙනස් රූපය කුමක්ද කියා. වෙනස් රූපය හඳුනාගත් පසු ඒ යටින් ඉරක් අඳින්න. වෙනස් රූපය හඳුනාගත් පසු ඒ යටින් ඉරක් අඳින්න. ප්‍රශ්න අංක 2. වෙනස් අකුර තෝරා රවුම් කරන්න. ප්‍රශ්න අංක 2. වෙනස් අකුර තෝරා රවුම් කරන්න. මෙහිදී දුවේ පුතේ එක පේලියක අකුරු කිහිපයක් ලබා දී තිබෙනවා. එතනින් ඔබ වෙනස් අකුර සොයා එය රවුම් කරන්න. වෙනස් අකුර සොයා එය රවුම් කරන්න.
ප්‍රශ්න අංක 3 සමාන වචන යා කරන්න ප්‍රශ්න අංක 3 සමාන වචන යා කරන්න මෙහිදී දුවේ පුතේ එක් පැත්තක ඇති වචනය කියවා ඊට සමාන වචනය අනෙක් පැත්තින් සොයා ඉරකින් යා කරන්න මෙහිදී එක පැත්තක ඇති වචනය හොඳින් කියවා අනෙක් පැත්තෙන් එම වචනයට සමාන වචනය තෝරා ඉරකින් යා කරන්න
ප්‍රශ්න අංක 4. දී ඇති රූපය හඳුනාගෙන එම වචනය පටන් ගන්නා අකුර තිත් ඉර මත ලියන්න. දී ඇති රූපය හඳුනාගෙන එම වචනය පටන් ගන්නා අකුර තිත් ඉර මත ලියන්න. මෙහිදී දුවේ පුතේ ඔබට ලබා දී තිබෙනවා පින්තූර පහක්. පින්තූර පහ හඳුනාගෙන පින්තූරයේ වචනය පටන් ගන්නා අකුර තිත් ඉර මත ලියන්න. රූපය හඳුනාගෙන එම වචනය පටන් ගන්නා අකුර පමණක් තිත් ඉර මත ලියන්න. ප්‍රශ්න අංක 5. වචනයට අදාළ රූපය අඳින්න. වචනයට අදාළ රූපය අඳින්න. මෙහිදී දුවේ පුතේ ඔබ වචනය තනිවම කිව යුතුයි. වචනය තනිවම කියවිය යුතුයි. එන්පසු වචනයට අදාළ රූපය ඔබට ලබා දී ඇති කොටුව තුල අඳින්න. එන්පසු වචනයට අදාළ රූපය කොටුව තුල අඳින්න.
ආදරණීය දුවේ පුතේ, ගුරුතුමිය ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්න කියවලා අවසන්. සියලුම දෙනා නිවැරදිව පිළිතුරු සපයන්න ඇතැයි සිතනවා. දැන් නැවතත් මුල සිට ප්‍රශ්න දෙස බලා ඔබ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයා ඇද්දැයි සැකහැර දැනගන්න. ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ නම් දෙමාපියන්න බාර දෙන්න. සුබ දවසක් වේවා.